තලිස්න ේනාංක මාධ්‍යහමෝට පැමිණි මාධ්‍යාතය නියෝජය කරන බසිරදනාාවම සාදරයෙන් පිළිගන්නවා. අද මාධ්‍යහමෝට සභාගනවා හතරතුරු සේනාකයේ නීතිලේකම් නීතිීච්ච සිරල් ලක්තිලික මහතා පිදායක සබික බඳුල චන්ද සේර මහතා සහමම සභහපතිකරු කරනොවිතා. අපි අද කතා කරන්නට බලාපොරොත්තුවන්නේ නමනිදා මේ රටේ ඇත්වෙනට යන ඒ පහජන්න විරෝධතාව සහ අපගේ සංවිධානයේ ඉදිරි දේශපාන කියා මාර්ගර් ඒ සම්බන්ධ කරගෙන කොහොමද පවතින්නකෙන කාරණය. අපට කියන්න තියන්නේ මේ රට බොරු කියලා වංචා කරලා ව්‍යාජ ජාතිකවාදයක් අවුසල ව්‍යාජ දේශ ප්‍රයමයක් අවුසල බලයගත්ත රාජපක්ෂ ආ්ඩුවට අද ජනතා කැමැත්තක් නෑ මිනිස්සු කවරුවත් ඒ රාජපක්ෂලා වෙනුවෙන් පිෙනී සිටි එනෑ ඒ අයට යන්න කියල තමයි කියන්න ඒ හඬ ඒ ජනත හ නගන්නට තමයි ජනත අරගලයක් කාවේ ඒ ජනත අරගලය මේ යට ගියගලා රාජපක්ෂල හිතුවනම් එක බොරුව ඒක එන්න එන්නට වැඩිවෙන ටාවේ රජපක්ෂ ජනාධපතිවරයායටට දූරෙන් අයින්වැෙන්ඩි කෙනෙක තම එක ප්‍රධාන තේවාඒවගේ ම තමයි රටේ මේ අර්බුදය පිස්්නනට පුළුවන් ආකාරයට රටේ නව දේශපාල පෙළගැස්මක් අවශ්‍යය කියෙනෙක් ජනතා මතයා ආන්නේ මතයි යට ගිහිලා නෑ ඒ මතයට තියෙන වලංගුතාවේ එන්ඩට වැඩි වෙලාති කෙන එම නිසා අපට පෙනෙනවා නැවතත් රටේ මහජන විරෝධතාව කෙමෙන් කමෙන් වැඩි වෙන. ගිය ජූනි නමවෙෙන් දට තිබුණට වඩා ගිය මෙයි නමවෙන් දට තිබනට වඩා මිනිස්සුන් තත්ත්වය බායනකයි මිසගේ ආර්ථික තත්වය මිනිස්සුගේ සමාජ තත්ත්වය මනිගේ බඩගින්න කුසගින්න දරුවන්ගේ ප්‍රශ්න එන්න එන්නට වැඩිවේගෙන නවා ජනත ආසාහනය මෝදුවමින් තිබෙන. යම ජනත ආසානය එන්නන්ට වැඩුවෙන කොට ජනත අරගලා අපසට යයි කිය හිතන්ට බ යනුගත්තහ පස්සේ විය යුතු ආකාරයටම අපට පෙන්වා නවතවතාව ජනතාව පාරට බසිමින් සිටිවා. අද හැන්දෑ වෙනකොට මේ රටේ ආගමික ප්‍රජාව භික්‍ෂූන් වහන්සේලා පියතුමල්ලා විශාල සංක්‍යාව අද උපවාස සත්‍යග්‍රහා ක්‍රාමාර්ගයට සූදානම් වෙනවකිලා අපට දැන ගනට ලැබිලතුබ. එ වගේම තමයි මේ මාසිෙන් නමවෙඩදට නැවත වතාවක් ගෝල් ෆේස් කේන්ද්‍ර කර ගැනීම විශාල මහජතා අරගලයක් මෝද විමින් තිබෙනඒ වගේ මතුම ඇට පේනවා මුළු රටේම ජනතාව අර හර්තාලේ දවසය වගේ ආණ්ඩුවට විරෝධතාව දක්වන්ට ගෝටාවේ ජනාධපතිවරයායට ගෙතරයන්ට කිය යන්ද නැවතවතාවක් ඒ මහාඩි ඒ හඬ නගා සිටවන්ට සූදානමින් සිටනු මෙන්න මේ පසුබිමක හතලෙස්තුන සේනා කැටට අපි පකාශ කරට කැමති අපි කලින් වගේම ඒ ජනත අර්ගලයට අපගේ සහයෝගය ආශිර්වාදය අපි ප්‍රකාශ කර සිටන. වගේම එය නිර්ප්‍රචන්්ඩ සාමකාමී අරගලයක් බවට පත්කර ගන්න කියලා ය සංවිධාන කරන්න සුලු දිනාගේ ම අපි ඉල්ලා සිටින ඒවට සහභාගන ජනතගුණු අපි ඉල්ලා සිටින.ඒවගේම තමයි ඒවාට අපේ සංවිධානය අපත් සභාගිත්වය අපි ලබාද දෙන බන්ඳුලි සන්සේක හමය ඒ අප මොන මට්ටමට සභාග දගෙනක පැදිලි කර දී. මතමයි අපි රටේ නීති හා සාමය ක්‍රියාත්ම කරන ආරක්ෂාමුදාවට පොලිසියට අපි ඉල්ලා සිටිනෝ අනීතික නියෝග ක්‍රියාත්මක කරන්නට ගිහිල්ලා මහජනයායටට පහරදෙන්ට මර්ධනය කරන්නට යන්ට සූධානම් වෙන්ඩිපා කියලා ඒ ක්‍රියා මාර්ගෝලට අප අප විරෝධාව අපි ප්‍රකාශකරවා එපළොද වැඩිවිස්තර චිරාලක්ක මහතා ප්‍රකාශ කරයි. අපේ සංවිධානය හැටියට ජනත අරගලෝට සහයෝගින් ලබාදන ගමන් අපි ප්‍රකාශ කරන්නේ. අපි හුදෙක් මේ ගෝල්ෆස් සටන එතනින් කෙලවර කරන්න කලා අපි කියන්න සිටින්නේ නැහ. අප මුල්ල ඉඳලම් ප්‍රකාශ කළේ නැවත මේ රටේ මහමැතිවරණයක් පවත්තලා ජනතාවට කැමැති භාලනයක් පත්කරගන්ට ඉඩ ලැබෙන්නේ කවදාද. ඒ දවස වෙනකං මේරටේ ජනජීවිතය කඩාවටටන්නේ නැතුව මේ ජනජීවිතෙන් නගා සිටවන්නට රාජ්‍යයක් හැටි අපි බිඳ නොවැටී අපි අගාධීෙන් අගාදයට යෑම වලක්වා ගන්නට මෙරටේ දේශපාන ප්‍රජාවට කරන්න වැටකොට සත්ති වෙරවා. මේ අරගලේ ඇතුළෙත් ඒ හඬ එන්න ටෝනි කියලා අපි විශ්වාස කරවා මේ අරගලයත් එක ඉල්ලීමක් වෙන්න ටෝනි කියලා අපි ඒ අදහස අපි විශ්වාස කරන අප කියා සිටින්නේ ඉතාම පැදිලි කරණුත්්‍රකාශ කළා වහාම ගෝටාවේ ජනාධිපතිවරයා දදුරේ අත්හරණ දවස දිනවකවානු ප්‍රකාශ කරන්න ඔහු යා යුතුයි ඔහු තබාගෙන මේ රටේ මේ අවම දේශපාලන කොන්දේශයක් වත් ඉෂටවෙනි නෑ මේ රට යළි කෙලින් කරන්නට එම නිසා ඔහු යායුතුයි ඔහු දුරේ අත්හරණ දවස ප්‍රකාශ කළ යුතුයි එසේමට හැත්තාම් පාර්ිමේන්තුව ඒ සම්බන්ධ කියාමාර්ගයක් ගත යුතුයි කිය අදහස අපි ප්‍රකාශ කරනවා ඒ අනුව අපි පලවෙනි අදහස දෙවැනි අදහස සර් පාක්ෂික ආ්ඩුවක් හැදෙනටව අපි විශවාස කරනවා දෙකාඩක් පාලිමිීති බහවතරබලයක් නැහැ එම නිසා ඊළඟ බැතිවරණයක් පවත්වනතු පැතිවරණයක් පවත්තන්ට ආර්ථික හා සමාජික වාතාවරණය බිහිවෙනකං මේරටේ තාවකාලික අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්ටවල් ඒ අපේ දෙවනි අදහස තුන්වෙනි අදහස ඒ වෙනුවෙන් ද අවෝම වැඩ පිල්ිවෙෙන ක්‍රියාත්මකුවෙන්ටෝනි යව වැඩ පිල්ි තිබෙන්න්නට අවශසව වෙන පරට බලසක්ති ප්‍රශ්නයෙන් වැටේ සෞඛ්‍ය ප්‍රශ්නය මේරටේ ආහාර ප්‍රශ්නය වගේම රාජමූල්්‍ය ප්‍රශ්නය වගේ අධ්‍යාපන ප්‍රශ්න වගේ ඒ දැවන ප්‍රශ්න විසාදා ගැනීම සදන්ර් කාලන අපි කරන්න් ෝට මොක්ද කියන එක නිශ්ෂිත වෙන්නට අවශ්‍යයේ වැඩ පිළිවෙල ඇතුලි අපි අපි යෝජනනා ඉදිරිපත් කරලත්ති වෙනවායි සම්බන්ධ ඉළංකාරණය මේ මේ ප්‍රශංස් කන ප්‍රියත්ම කරන්න අවශකන ව්‍යස්ථා සංසෝධන ව්‍යස්ථා ප්‍රශංස් කරනය වන විශි දෙවෙනි ආ්ඩුකොම වස්ථාව ප්‍රසස්ථ මට්ටමෙන් සම්මත යුතුකෙන් අදා සතර තමයි අපි යෝජනා කළේ. මෙවා අපි කියන්ඩ සතුටේ අප නිහතමානව අපි මේ යෝජනා ඉදිරිපත් කරන කොට වැඩි දෙන අපට හිනාාවන සමහයට විරුද්ධ වුණ සමහයව නොත කාරමින් හිටිය නොමු අදව වෙන කොට මේරට දේශපාන බලවේග පක්ෂ රාශිය මේ අදහසට ඇවිල්ලයි න සිවිල සංවිධාන රාශයක් මේ අදහසත් එක් ඇවිල. ම නිසා අපි පසුගේ සතියේ අපි යෝජනාමාලා විදිරිපත් කරමින් අපි කිව සියලු දෙනාාම අද රාජ පක්ෂලා නොවන් ඒ සියලුම දේශපාන බලවේග අද මේ පොදු වේදිකාවකට එන්ටෝනික. ඒ යනු අපි අප සබන්ධ විෘත රාධනාවක් කලා පාලිමිේන්තුේ දැනට ස්වාධීනව සින්න මන්තිවර ක්ඩායමක් විරනින් වැඩ කරගෙනයනවා. හතලස්තුන සේනාංකය සමඟත් ඒ සාකච්ඡා පවත්තගෙන යනො අපි ලබන මාස අටවෙනිද තියන්නේ හෙට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හමඟ මේ යෝජනා සම්බන්ධය අපි නිලවශයෙන් සාකච්ඡා පවත්වනවා නොමයින්ද පෙරවරු අපි ජනතාවමති පෙරමුණක් සමඟ ඒ පක්ෂ මූලස්ථානේදී පැළවත්ේදී මේ කරුණ කාරණ සම්න්ධය සාකච්චා කරනවා ඉදිරි කාලයේදී තවත් අනිකුත් දේශපාන පක්ෂත් එක් සාකච්ඡා කරල අපි බලාපොරොත්තුන්නේ ඉතාමත්ම කඩිනමින් මේ රට ඉල්ලා සිටින මේ සරපාක්ෂික ආණ්ඩු සහ මේ පොදු අවම වැඩපිළිවෙල බලගන්නවන්නට වැඩ කරන්නටයි ඒ අතර මේ ජනතා අර්ගලය පැන්නගිල තිබෙනවා ඒ ජනත අරගලය ඉල්ලීමත් අපි ප්‍රකාශ කරන්නේ ඒ ජනතාව ඉල්ලීමේ හරය තමයි මේ ඇතිලා තිබෙන ප්‍රශ්නයට මොනොහරි කරන්නේ කරික තම අවසන් වසියන් කියන අද පාලිමේන්තුවේ දශපාලනය කරන්න බලවේග කරන්නේ ිතවේගේ උදාහරයම ඇරම කියවනම් මෙර මළමිියය ගෙරතියාගෙන බූර ගහනවාගේ වැඩත්වය මේ කරන්න ලද කාරඩත් මේ ප්‍රශ්ේ විසන්ට උමනවන්නේ අ මලකුණ අං කරන්න මේ බලන් එක පෙන්නගෙන බල සූදු කරන්න දැගේ බල සූදු නවත්තන්නට කාලෙ හොඳට මැවිල්ල තිබෙනවා තමන්ගේ මොන මති මත අන්තර තිබුණා රට හැදීම සම්න්දය මොන ො වැඩ පිළිවරතිබුණක් මොනමො අයන් තිබනත් අද අවශ වෙලා තිබෙනවා මේ හිමන් සෆරි මේ ජනදුක එන්නේ ට වැඩිුවෙනවා ඒවෙලා වගක යුතු දෙශපාන පජාවක් හැටියට මේ වෙනුවෙන් වැඩකරන්නට මැදිහත්ව වෙන්න ඕනක ඒ යනුව කරන්න පුළුවන්දි කරන්න පුළුවන්දේ තම අපි මේ යෝජනා කළ ති ඒවට ඩොලර් වියදන්වෙන්නේ නෑවට විදේශ විනිමිය වැයවෙන්නේ නෑ මේ වෙලාවේ ප්‍රායෝගික නායකය හැටියට වැඩ කරන්න ඕනි යෝජනාටික තම අපඉදිරිපත් කරන්න එතින් ජනතා ආරගලයේ න තරුණ කණ්ඩායමෝට අපි සියලු දෙනාටමත් කියන්නේ අද මේ වෙලාවේ අපි ඉල්ලන ඉල්ලීම් අරාජකවාදී ඉල්ලීම් නොවිය යුතුයි රට රාජකත්වයෙන් රාජිකත්වයට යන ඉල්ලිම් ව මෙෙනුවට ප්‍රයෝගිකව අද මේ ඇතිවෙලා තිබෙන ප්‍රපාතයෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියෙන කාරණය සම්බන්ධී සංවේදී අපි අරගල ස්සරහට යන්න ඕනට කියන අදහසත් අපි ඉදිරිපත් කරන්නට කැමති. එමටං ආරාධනා කරනවා පගුලසන්සේ කර මහත්මයට අප අපි සංවිධානය මොන මට්ටමෙන් මේ ජන සත්නට දායක ව වදගෙන රණී පැදිි කර මම බඳුල චන්රසයකර අතුර ස්තුන සේනාන්කේ ජාතික විදායක සභාවන යෝජනයක නොඒ වගේම ෘතේ සමතියහා බව්ජන ලේකම් හැටේට කටයුතු කරනවා ඇතවසේම අද වෙනකොට නිර්පාක්ෂික අරගලකල්ුවඩ විසින්මැයි චූලි නමවෙන්දා රටපුරා මහජනතාව කැඳවල තියෙනවා ඒ තම අරගලයට ශක්තියක් වෙමෙන් සහයෝගයේ දක්වොමින් ගෝටාභේ රාජපක්ෂ ජනාධපත්තුමා බලයෙන් පහ කරන්නත් ඒවගේම මේ අසාර්ථක ආණ්ඩුව පලවාහර ඉන්නක්. අපි හතරිස්තුන සේනාංකයේ හැටියට රාජපක්ෂ පාලනයට එරහිව නැගී සිටි නිර්පාක්ෂික තරුණ ඒවගේම ජනතා අරගලයට අපි එ ආරම්භය සිටම සහයෝගේ දැක්වා දශපාලන සංවිධානයක් හැටියටත් සමාජ ව්‍යාපාරයක් හැටියටත් අපඒ ැවරණය වෙනුවෙන් පෙනී හිටිය එ වගේම ඒ අරගලයේදී විවිධ මට්ටමින් ඒ අරගලකරුවන්ට අඩන්තේටටම් පැමිණිච්ච වෙලාවි අනීතික ලෙස ඔහු නත් අඩංගුවට ගත්ත අවස්ථාවේද අපේ නීතිඥ කණ්ඩායම් පෙනීහිටමින් ඔහුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටමින් මේ අරගලය ශක්තිමත් කරන්න දායෙක වුණා. එ වගේම මේ අරගලය ප්‍රචන්්ඩත්වෙන් තොරව සාමකාමිියෝ ඉදිරියට ගෙනෑම සම්බන්ධයෙන් අපි එදා ඉදම්ම මේ අරගලකරුවන් එක්ක සංවාදයක් තිබුණ විවිධ අවස්ථාවෙන්ද අපි දැක්ක මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තමන් ඒ දූරයෙන් ඉල්ලාස් වෙෙන් නිස්සල් මේ අරගලකරුවන්ට පහරදීමේ ප්‍රචන්්ඩ ප්‍යාපාරයද්‍යත් කළ ඒකට එදා පොහොට්ටුවේ විධ ඇමිතිවරු න්ත්‍රේවරු ආසන සංවිධායකය සම්බන්ධ වන ඒ අවස්ථාවේදී අපි ඒ ප්‍රචන්්ඩ ප්‍රාහරය හෙලා දැකළ මේ අරගල ගරුවන් එක් එකට හිටගත්තා. වගේම අපි ඉදිරියටත් මේ අරගලය සාමකාමීව ප්‍රචන්්ඩත්වයෙන් තොරව ඉදිරියට ජනතා සහයෝගයෙන් ශක්තිමත් වෙලා මේ දුර්ධාන්ත පාලනය එලවා දැමීම සඳහා සටන් කරන්නේ කොයි ආකාරෙන්ද ඒ වගේම ඒ සට්නට සහයෝගයේ දක්වන්න අපි සූදානම් වෙෙලා ඉන්ඩෝ. අපි දන්නවා නමවෙෙන්දා යිතිහාසික දිනේදී මේ වෙන විටත් මේ රටේ ෘත්තිය සමිති ව්‍යාපාරය ඒ වගේ විවිධ වෘතිීය සංවිධාන, ඒගේ සර්වක් සර්වාගමික නායකින්, ඒ වගේම විවිධ ශේෂ්්‍රවල රැකියාව නිියුක්තිකයක්න් වගේම පොදුජනතාව සටනට අරගලයට සහයෝගේයේ දැක්වීම සඳහා. අදදිනේ සිට පෙළගැසිමින් මේ සටන ශක්තිමත් කිරීමට නන් දෙසින්. මේ සටනට සහභාගි වෙනවා. එක ගෝල් ෆේස් වෙන්න පුළුවන් කොළඹ වෙනත් ප්‍රදේශයක වෙන්න පුළුවන් අද තියන මේ දුෂ්කරතාවයන් ප්‍රවාහන දුෂ්කරතාවයන් තුළ රටේ සෑම නගරයකම සෑම ගම්පියසකම. මේ අර්ගලයේ ශක්තිමත් කිරීම සඳහා. ජනතාව පිළිගැසීසේනවා. එනිසා හතරිස්තුන සේනාකේ හැටේට අපිත් ලබන නමවෙදා අපේ සියුණුම ශක්තිීන් යොදවල දිවයින පුරා. අපේ ක්‍රියාදරයන් සමග අපි මෙ අර් කලේ ශක්තිමත් කිරීම සඳහා කොළඹටත් ඒවාගේම වෙනත් ස්ථානවලටත් අපි අපේ ක්‍රියාදරයන්න එක සහභාගි වෙනවා. ඔහුන්ගේ ගෝට පෝටාබේ රාජපක්ෂ, ජනාධිපතිවරයා ප්‍රමුක මෙආණ්ඩුව එලවාදමක්. සඳහා මේ දුර්ධාන්ත පාලනය එලවා දැමීම සඳහා අප ඒ අරගලයේ ශක්තිමත් කිරීමට දායක වෙනවා කියන එක අපි කියන්න කැමැති. ඒවගේම අද මේ අරගලේ නේලිල ඉන්න විධ කණ්ඩාය. විවිධ නිර්පාක්ෂික සංවිධාන. ඒවගේම විවිධ දේශපාලන කණ්ඩායමලට අයත් පිරිස්. එක විවෘත්ත දෙයක්. එක විවෘර්ත රහසක්. ඉති අපි බලාපොරොත්තු වෙනවා. මේ සියුලු කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා තාම සාමකාමීත්ව මේ අරගලය ජයග්‍රහණය මාවත වෙසට ගෙනයාම සඳහා ඔහුන් එක් ඒකාබද්ධව වැඩකිරීම. අපි ෙත් මේ අරගලයේ නියතුල සිටින නිර්පාක්ෂික කණ්ඩායම් විසින්. ජනකත කරන ලද මෙ අරගලයේ දිනන වැඩසටහනට සම්මුතියට අපේ සහයෝගේ දක්වමින් අපි ඒ සාකච්ඡාවට සම්බන්ධ විමින් හොන් අව්‍ය ශක්තියත් ඒ වගේම මේ අරගලය ජයග්‍රහණය කිරීම සඳ ඉදිරි කොන්දේසි, ඉදිරි සටන් ක්‍රියාමාර්ග, ඉදිරි ක්‍රියාමාර්ග, දේශපාලන ක්‍රියාමාර්ග වෙනෙන් අපි කොේ ආකාරයෙන් මැදිහත්වෙනවාදකේනෙකත් අපි දැනුන්දීලා තියනවා. ඒ නිසා අපි පැහැදිනීම හතරස්තුන සේනාකේ. මේ අරටේ මේ අර්බුදය පැන ගිච්ච විලේ දක් විේෂ ආර්ථිකර්බුදේ වගේම පැනැගුණු දේශපාලන අර්බුදය පැනැගීමන්න අපි කරනවා අර්ත්න පරණ විතාාන මහත කිව්ව විදියට අපේඒ සදා දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන. අපේඒ දේශපාලන වැඩපිළිවෙලේ නොනොවත්වාම. මේරට සාධනීය තැනකට ගනීමට මෙරට ඇද ජනතාව දුක් පින් ඒ ජනපීඩක තත්ත්ෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය කැපවීමත් ්ාය එක කටයුතුරනවා කියනෙ එක අප මේ අවස්ථාව දී කියන්න කැමැති. ඒගේම අපි මේ අවස්ථාවේදී අප සියලුම ෘත්තිීය සංවිධාන. වගේම අපිත්ක සම්බන්ධ වෙලා තියන නීතිීතඥ ප්‍රජාව. ඒ වගේ අපිත්ක සම්බන්ධ වෙලා තියන අනිකුත් ශේෂත්‍රවල තරුණ ව්‍යාපර් මේ හැම සංවිධානයක්ම අපි මේ අරගයේ ජයග්‍රහණය කිරීම සඳහාත් ශක්තිමත්කිරීම සඳහත් පෙළ ගස්වල තියෙනවා. ඒය වගේම අපි මෙහිදී කියන්න කැමැති. අරනාරත්න පන්ු විතන්මත් මැ ව වගේ මේ අරගලය අනවශ්‍යන්දමින්, අනීතික මන්දමින් පීඩාකාරන්දිමින්. මදරණය කිරීමට කුමනොහෝ ආරක්ෂකන්සේ පොලිසියේ හමුදාවේ නිල්ලධාරියෙක්කෝ යම් කණ්ඩායමක් උත්සාහ කරනවනං අපි ඒක ගැනත් විමසිල්ලින් ඉන්නවා. ඒ පිළිබඳව. අපිට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ඉහලින්ම ගන්නටත්. ිැපවෙලා ඉන්නවා ගේන එක මේ අවස්ථාවද අපි කියන්න කැමති. එනිසා අපි මේ සටන හුදෙක් හුද කලා නොකර මේ රටේ පාලිමේන්තෝ තුළත් ඉන් පිටතත් තින්න සියුලම දේශපාලල පක්ෂ සමඟ තා ව්‍යෘර්ත මනසිං යුතුව සාකච්ඡා කරලා. මේ අර්ගලය සටන්කාමින්ගේ අරගලය ජයග්‍රහයි ජයග්‍රහහි තත්ත්වයෙන් කෙලවර කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙනවා කියින් මගේ වචන සවැල්පෙමෙන් අවසන් කරනු. මට මං අපි හතරස්තුනස නාන්ගේ නීතියන්ේ හා නීතිහා ජාත්‍යන්ත්‍ර කටයුතු පිළිබල්ද ලේකම් ශිරල් ලක්තික මහතාට අදස් දැක්වීමට අර්ධනා සුබ උදසන මම සිිරාල් ලක්තිලක හතලිස්තුන සේනාංකය නියෝජනය කරමින් අද මාධ්‍ය සාකච්ඡාවට සභාගි වෙනවා අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පැහැදිලිවම තියන්නේ අපේ ආමන්ත්‍රණය කොටස් දෙකකින් සමාජයට ඉදිරිපත් කරා. පලවෙනි එක තමයි අපි අද ආමන්ත්‍රණය කරන්නේ ගෝටාට සහ බැසිල්ට දෙවනි එක තමයි අපි ගෝටාභේ රාජපක්ෂ මහත්මයා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙන තුරු මේ අරගලය ගෙනයාමට තිරසාරව අධදිිෂ්ඨානය කරගෙන ඉන්නවා ඒ අනුව මේ රට තුළ පැනගින්ලා තියෙන නම වෙන්දා දහවෙන්දා එකොලොස්තෙන්දා සහ ඉපිටිට යන සෑම ජන අරගලයකම ක්‍රියාකාරී සහභාගිතයත් අරගලය ආරක්ෂා කිරීමටත්ඒ අරගලය නොනැවතින අරගලයක් දක්වා පරිවර්තනය කිරීමටත් තිරසාරවා ධිෂ්ඨාන කරගෙන ඇතින බවත් අපි කියන්න ගැම. අප ගෝටට බැසිල්ට මේ ආමන්ත්‍රණය කරන්නේ අද දවස වෙන කෙනෙක් නෑ මේ ආමන්ත්‍රණය කරන්න. අද ගෝටත් බැසිල්ලොත් හිතාගෙන ඉන්නවා දෙන්න වෙනවෙනම කෙක්කෙන් හෝ කොක්කෙන් න්ගේ බලය මේ රටේ රඳවාගන්න පුළුවන් කිය. ඇයි ඔවුන් එම හිතන්නේ ඔවුන් ආයෝජනය කරපු විශාල ආර්ථිකය මේ රට තුළ තියෙනවා. ඒ ආර්ථිකය අතහැරල දාලා ඔුන්ට යන්න බෑ. එනිසා අපි අරගලය එක කොටසක් වෙනවා ඔවුන් ආයෝජනය කරපුඒ ආර්ථිකයට පහර දෙෙන්. ඒ වගේම අපි බැසිල්ට කියනවා බැසිල් හිතාගෙෙන ඉන්නවා නම් ඔහුගේ ආකාරයට කෙක්කෙන් හ කොක්කෙන් බලයතියාගෙන ඉන්න මහජනතාව අද තිරසාරව අධදිි්ඨානය කරගෙන ඉන්නවා රාජපක්ෂවරු, රාජපක්ෂ පවුල, රාජපක්ෂ පුතු රාජපක්ෂ, ඥාතින් මෙරටේ දේශපාලනයෙන් තුරන් කළ යුතුයිගේ නස්ථාවරේ. ඒ පනිවිඩය තවම රාජපක්ෂවරුන්ට ලැබිල නැත්නම්. අන්නේ පනිවිඩය ලබාදීමේ අරගලය තමයි මේ හෙටසිට. රටේ ජනතාව විසින් අරම්භ කරන්නේ හතලිස්තුන සේනාංකය විසින් එම අරගලයට තමන්ගේ බුද්ධිමය ශ්‍රමය සහවාචික සහයෝගය ලබාදීමට තමයි අදපි මේ ප්‍රකාශය කර. මිත්‍රවරණි හතලිස්තුන සංවිධානය අසේනාංකය ආරම්භය සිටම අරගලයට සහයෝගය දැක්වේ ප්‍රධානස්ථාවර කීපයක සිටයි. අපි අරාජික අරගලවලට සහයෝගයේ දෙන්නේ නැහැ. අපි හිංසාවාදී අර්ගලවලට සහයෝගයේ දෙන්නේ නැහැ. අපේ න්‍යයපත්‍රයේ අංක එකට තියෙන්නේ රට කොහොමද අරගලයෙන් පසු පිහිටවන්නේ කියන අරමුණ පමණයි. ඒ අර්ථයෙන් මිසක් බලය කේන්ද්‍රකොටගෙන බලය පදනම් කරගෙන, අරාජික අරගලවලට අපි සහයෝගයේ දෙන්නේ නැහ. අපි එනිසාම, අපි පැදිලිව කියලා තියෙනවා අපි තමයි පලවනියම කිවේ රනිල් ි ක්‍රමසිං මහත්ම අගමැතිවෙනකොට අපි ලිව්වා වහාම සර්ර්ෝපාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඊළඟ ජාතික මැතිවරණය වෙනකම් පිහිටවන්න කිය අපි නිකං සරර්ෝපාක්ෂික ආ්ඩුවක් ගැන කතා කර නෑ සර්වපාක්ෂික ආ්ඩුව පිහිටවන්නේ කොහොමද කිය අපි ලිකිතව ඉදිරිපත් කර අපි ආංශික කාර්ග සභා පිටුවීම ගැන කතා කර. අපි පැහැදිලිවම කියනවා අදටත් මෝස්තරයකට හුඟ දෙක් සර්පාක්ෂික ආ්ඩු ගැන කතා කරට මේ සර්පාක්ෂික ආණ්ඩුව පාර්ලිමය ඇතු ඇතුළේ ගොඩනගන්න කොහොමද කියලා අදහසකින් තොරවායි එහෙම කතා කරන්න නමුත් කතලස්තුන සේනාංකේ අප පිළිපඳව පැදිලි ලිකිත යෝජනා ඉදිරිපත් කලා තිය. අද සියලු දෙනාම කතා කරන ගෝටාාවේ රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරේ දුරේෙන් ඉල්ල අශවිය යුතුයි කියල්. නමුත් අද වෙනකං අපි දැකල නෑ ජනාධිපති ඉල්ලාසුනාට පස්සේ. මෙරටේ තාවකාලිකා ජනාධිපති වෙන්නේ. කොහොමද කවුද කියන සාකච්ඡාව ඉදිරියට ඇවිල්ලා. ැ හෙට අරගලේ ප්‍රතිබලයක් හැටියට ගෝටාබේ රාජපක්ස ජනාධිපති වෙරා ඉල්ලාසනව නම්. ඊළඟට බැඩබල්ල ජනාධිපති කෞුදගේ එක පිළිබඳව ඒකමතියක් නොවීම තුළ රට අරාජිකවාදයට. ඇද යන්න පුළුවන් නමුත් හතලිස්තුන සංවිධානය සේනාංකය පැහැදිලිවම්. ඒ පිළිබඳව මතයක් දරන ඒ කොහොමද කරන්න ඕන කියලා කියලා තියනවා. අපි කියන්නේ ව්‍යවස්ථාවේ මාසය ඇතුළත පාර්ලිමේන්තුවේ චන්දයෙන් පත්කර ගැනීම. නෙවෙේ ඉල්ලාසු වහම පැ විසි හතරක් තුළ ඒ ජනාධිපති පත්කිරීම සිදු කළ යුතුයි පාලිමේන්තු න්ත්‍රීවරුන්ගේ චන්දය කියලා ඒ වගේම. කවුදේ වැඩ බලන ජනාධතිපතිවරයා දා ශවිසි අතර ජනාතිපතිවරණය පැවැත් වෙනකං කියන එක පිළිබොඳු අපිට මතයක් තියෙනවා. අපි ඒ දේශපාල පක්ෂත් එක මේ පොදු වේදිකාවක් හදන්නේ කියල කියන්නේ එකයි. ඊළඟට තුන්ගනු අපි ආරම්භේසිට කිව්වා සර්පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ අර නිමල් සිරිපාල්ල සිල්ලටලාට වගේ එමනැත්තන් අර ගෑස් හොරකන් කර වගේ මේ ආණ්ඩුවක් හදලා ආයි පරතාරිට හොරකං කල්ලා මේ මහ ජන සම්පත් කොල්ලකන්න නෙවේ කොබන්් මිනිමම් ප්‍රෝග්‍රම්මයක් හදන්නගේ අපේ කොමන් මනිමම් ප්‍රෝග්‍රම් එක පදනම් තුනත් තිේෙන එකක් තමයි නය අරබුදය විසඳීම සඳහා ගතය යුතු පවරඒ පියවර ගැනීමේදී අපිට ගෙවන්න වෙන වියදං කරන්න වෙන දරන්න වෙන සමාජ පිරිවය ඒ සමාජ පිරිවය නිසා ඇතිවෙන ජනදුක නැතිකිරීම කොහොමද කරන්නේ. අන්න මේ විදියට අපිඉතාම සමස්ව වැඩපිළියලක්කින් දිතුව තමයි මේ ජනාරගලයට සභාගවන්නේ හත ලිස්තුන්ුවෙන් සේනාම්කි. අපි හිස් වචන පාවිච්චි කරන්නේ නෑ. අපිට වැඩපිළිය ලක්තිේ නො අප වැඩපිළියල තුළ රඳපාන්න නෑ අපිට හුදු ජනප්‍රිය දේශපාලනය ද මේ අවශ්‍යතාවයක් නැහැ. එකක් කෙනා ජනාධිපතින්දරයේ වැටගාවට ඉල්ල කෑගනවාගේ අපි නි්චිත වැඩපිළියලක් සූදානං කරනවා ඒ සූදානං කරන්නේ මේ රට ගොඩ ගැනීම සඳහා පමණයි. ඒනිසා අපි ගෝටාබේ රාජපක්ෂ මහත්මයට බැසල් රාජපක්ෂ මාහත්මයට කියනවා මේ අරගලය මොට කරන්නට එන්න එපා. මේ අරගලය මොට කරන්නට ආවතින් ජූනි නමයෙන්දා සිදුවීප නැවත ත්‍රතිනිර්මාණය වෙන්න පුළුවන්. ඒ ප්‍රතිනිර්මාණය වීමේදී සමහර විට ඇතැම් විට ලිපියාවේ ගඩාෆිලාට වෙච්චදේ රාජපක්සල පවුලටත් පෙන්ට පුළුවන් කියලා අපි පෙන්නුම් කරන අවවාධ කරනවා. ඒ නිසා අපි කියනවා මේ අරගලදි නීතියේ බලයඒ ආධිපත්තය ඇසින් මේ අරගලය දිහා බලන්න මොකද ලජිටිමසි එමනත්තම් ආණ්ඩුවේ විශ්වාසනීයත්ේ ගිහිල්ල යන්නේෙ ආ්ඩුවේ විශ්වාසනීත්වය ගිහිල්ල තියෙන අඩුවකට හමුදාව පොලිසිය දාලා මිනිස්සුන්ට පහර දෙන්න බෑ. හමුදාව පොලිසිය යම්හයකින් මිනිස්සුන්ට පහර දෙෙනවනං එම්ම පහරදීම අපි සලකන්නේ ත්‍රස්ත ක්‍රියාවක් හැටියට. නීතිය ආධිපත්ය තහවුරු කරන්නට කරන්න උත්සාහයක් හැටියට නෙවෙේ. එනිසා පොලිසියේ නිලධාරන් හමුදාව නිලාරය අර. සක පුරවසයකට පොපුුවට පයිංගහපුවාගේ නිලධාරී නින්නවනම් ඔවන්ට අපි අවවාද කරනවා. ඒවගේම ඔවන්ට යම්කිසි ආකාරයකට අන අතීතයෙන් පාඩම් ඉගෙනගන්නේ කියල කියනවා ඔවුන්ගේ රාජකාරිය නෙවෙයි ඔවුන් කරන්නේ රාජපක්ෂලාට අවශ්‍යකාරයක් කියල්. එනිසා ඔවුන්ට තමන්ගේ තනතුරු පරප්‍රසාද රැකගන්න උන්නම් මේ ජනා අරගලයට පහර දෙන්න එපා පහර දෙන්න එන්න එපා ඒවගේම පහර දෙන්න හිතන්නත් එපා කියන පණි විඩය අපි දෙන්න කැමති ඒ වගේ අපි අරගලේ නියලන පුරවැසියන්ට කියන්නනේ හැකිතාක් හැකි තාක්දුරට මෙය අවිහිංසාවාදී සාමාමී අරගලයයක් බවට පරිවර්තනය කරන්න ඒ තුළ ගෝටාභය ජනාධපතිවරයා තම දූරයෙන් ඉවත්වෙන තෙක් මේ අර්ගලේ ඉදිරියට ගෙන යන්න ඒ වගේ යම් මෙහැකින් මේ අරගලය පාගන්න මර්ධනය කරන්නට සහ පීඩනේට්ලක් කරන්නට අවත් හතලිස්තුන්ගෙනනිසේ ජනාකය හැටියට අපි පසු බටවි දෙනෑ ඒ නිලාධාරීන්ට ඒවගේම ඒ සඳහා අන දෙන දේශපාලඥන්ට නීතිය තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අර්ගැනිමින් ඕුන්ට එරහිව කටයුතු කරන්නට අපි පැකිිලන්නේ නෑක එක අපි කියන්න කැමති එ නිසා. අපි අවසාන වශය. නැවත නැවතත්. මේ පනිවිඩේ යන්නේ බැසිල් රජපක්ෂ මහත්තයට සහ ගෝටාබේ රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ රාජපක්ෂ පිළේ ඉන්න කෙක්කෙන් හෝ කොක්කෙන්. බලය රඳවාගන්නීමට උත්සා දරන්නන්නට අපි කියන්නේ ඔවුන්ගේ කාලය ඉවරයි ඒ කාලය ඉවරවීම පිළිබඳව ලෝක හිතතිහාසයෙන් පාඩාම් ඉගෙන ගන්න යම් විදියකින්නේ. කාලෙ එකුත් වෙලා ඔබ උත්සාහ කරනවාඩම් තවදුරටත් ලංකාවි දේශපාලනයේ යැඳෙන්නව දම්මිකලා ඉස්සරහට දාගෙන විිවිධා ඉසරහට දාගෙන වෙන සෙල්ලං කරන්න හදනවානම් ඒ කල්ලිකුත්තු බාන්ඩ හැටියට පිළි අරජන කරුණ කල්ලා ලංකාවි දේශපාලනයෙන් ඉවක් වෙටන කියන පණිවිඩේ. අපි ලබා දෙනවා ඒ වගේම ඒ පනිවිඩයක් එක්කම්. මේ අරටලේ. රාජපක්ෂවරු මේ දේශපාලන, වේදිකාව ඉවත්වෙන්න තුරු සිදුකරන අරගලයක් බවත් ය නමවෙෙන්දාට දහවෙන්දාට එක කොළොස්සෙන්දාට සහතවත් මාසයකට සීමාවෙන් අරගලයක් නොවෙන බවත් කියමින් මා නහැට වෙනවා බොස්තු. මේ ඉදිරිපත් කරපු අදස් සම්බන්ධයෙන් ඔබටැතිබෙන ද ද ම ම න සන. හ . අපි විදේශ තානාපති කාර්යාලවල තනාපතිවරු කොඩක්කෑඇ අපි හම්බව නොමේ කාලේ එක අපි නිලවශයම කරන කටයුත්තක් ඒකද අපි ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව පිළිබඳ තියෙන මහජන විශ්වාසය දැන් කඩාවෙල්ල තිබෙන්නේ. ජාත්‍යන්ත්‍ර විශවාසය කඩවැල් තිබෙන. නමුත් අපේ රටේ ජනතාව දුක්කදින. අපිට තෙල්නෑ අප කෑම්බීමට වෙලානවාි පිගන්න නෑ අප ැංකුටි පිගන්නන්නේ නෑ ඒ ගතහන් පස්ස අපේ රට මේ ජාත්‍යන්තර වශයෙන් හුද කලා වේගෙන නවා. නමුත් අපේ රටේ රට පාලනය කරන වගේ මිරේත දේපාලයෝ මොඩ පිස්ුව නැටවා.ගගේතු කණඩාෑමක්හැල අපි ිහිල්ලා. අපි රටේ ජනතාවගේ මතය හැටියටම අපි රටවල්ලින් අපි ඉල්ලා සිටනු අපි රට උදව් කරන්න මේ වෙලාව. කිය කාරණ අපි අපි මිත රටෝල්ලි ප ඉල්ල සිටන ස්වාධීනච්ච මන්ත්‍ර කණ්ඩෑමක් කියහල තමයික ඉල්ලා සිටින්නේ එතකෝට අපි ඒ ඉල්ලීම තමයි ඒ කාර්යයාල වලින් අපි තනාපතිවරුන් අප පඉල්ලා සිටි අපි රෘසියාවේ ජපාන තවිදිරයට තව ඇහම්වෙලා අපි ප්‍රකාශ කරන්නේ ඒකාරණය තමයි අපිට සහයක මේවෙලා අපේ රට පේ රටතා රින්න්ඩ පාට උදව් කරන්නගෙන ඉල්ලි ම අපිමි ඉල්ලා සිටින්නේ ඊලගට නිරිපාල සිල්ල මතාතගේ පශ්නය සම්බන්ධින් ඒවා ගැන ජපානය තානාපතියන්ස හෝ වෙන කවුරත් අපිට මොකුත් කියලා නැහැ. නමුත්වලසිරිපාල සිල්වා මහතා අපි හරිම ලැජ්ජයි අපට හරිම කනගාටීමේ හදිසි අටෝගත්තා ආණ්ඩු ඇතුලෙත් ඒවගේ පගාචෝසනාවක් කෙනවා කියලා කියැනති තව කතා කල වැඩනෑන අපිට මේ මිනිසු පාර ඇහල කියන කතාව ඇත්තන උඹලා ඔක්කෝම නිකං. ඉ ස ේලා අන්නෝනනි කල ිනිු කරපා කරන්න ඔන්නවගේ කරුණුකාරණ නිසාතම අප අපි දන්න නිමට සිරි පරසිල්ල මහතා ඒ චෝදනාවට වැරධකාරයද නැද්ද කියලා නමුත් මෙහෙමයි අල්ලා ස්වච්චික හොඳයි ඒගේ චෝදනාවක් එනෙකොට පීක්ෂණය පවත්තනක ඉල්ලාස්වච්චික හොඳයි නමුත් ඉතිං ටක් කැර අපිට මට වැඩ ලැජ්වෙන්ට යු නෑ ති මේ රණ සම්න්ධ මෙහෙම ලා ීත් මේ වගේ චෝදනාය එනොන ඇතිකරුට තව කවර කතාද කෝමනත් එතුමා අස්වෙච්චික හොඳයි ඒ වගේ චෝදනාවක් එනකොට පැහැදිලිව තායිසය සමාගමෙන් රාජ්‍යය ප්‍රබල ඇමතිවරයක් කොමිෂන් මුදල කිල්ලුවයි කියන එක තහවුරු වෙච්ච සාධක ඒ පිළිවඳව සි ප්‍රශයන්ය තනාපති ආරංචි මාර්ග සම්බා කියන විදදියටටඉිබඳ ෆයිල්ල එකක් තියනවා ඒය ඉලෙක්ට්‍රොනික් ෆයිල්ල ඉල්ෙක්ට්‍රොනිෙක් ෆයිල්ල එකේ සියලුම සාකච්ඡාවන් ඉල්ලම් පටිගත වෙලාති. ඒ පටිගත වූ ඉල්ලීම් තුළ කාගකාගේ හරි කටහටවල් තියනු. අ ඒ නිසා තමයි මයින් තන්න හොරාට ඉස්සල් අර වැට පැන්න වගේ ක හිමල් සිරිපාල්ල සිල්ලා මේ ල්ලාසුනේ කියල අපි හිතනවා ඒ සිදධියයි මේ සිද්ධිය අතර ප්‍රබල සම්බන්ධතාවයක් තියන කලා පිශාසක අලුත් අමා්‍යවරයා කියනවාම ර් දල්ලාමාව ඉල්ලා අස් කිය ොගේනුවට ඩො එනෝ වත්න කියෙන චෝදනම්මටක බ මේ ම පෙ අු තමතිත් දමි පරැමත්තුවා. ඒ රූ පහහිණි බලාගෙනෙකට බන් දැක් හෙමතාවක් කියනවා ධම්මික පෙරරා ඇමතුමා සම්මන්ධ අපට කියන්නඩ තියෙන්නේ එතුමා සූර සාර්ථක ව්‍යාපාරිකයෙක්ෙන්ඩ පුළුවන් හැබැයි ඉතාමත්ම ආදුනිික දේශපාලනච්ජිගේ ලක්ෂණ තමයි මේ ප්‍රකාශ කලී මේ කතාගන්න ඇමතිවරයා කවුද කාගේ ආණ්ඩුව ඇමතිද මේ ගෝටාවේ රාජ පක්ෂ ජනාධිපතිවරයා පත්කරපු ඇමතිවරය නි කතා කරන්නේ ඒ ඇතිවරයා කතා කරන්න එකවුද ගෝටාාවේ රජ පක්ෂ මහතාම පත්කරපු අගමැතිවරයා අස්ුවෙන්ඩි ලම කතා කරන්න දැන් මේ කිසිම කැබිනට මන්ඩලේක කැබිනෙට් අමාත්‍යවරයේ ඔය රන්්ඩු එලිය ඇවිල්ල නිවිනි බේරගණ්ඩුවන් ක කැබණට බඩලි කතා කරල කතා කරලා කියන්නට ඕනි මොක්ද කර ඕ නි රලි කුමසික මහත අයි ෙන්ඩ නි නැදන වයි ඇතුළිලතාකරගන්න මේ ඇලියට ඇවිල්ල කතා කරනින් ප්‍රකාශ කරන්න මොකක්ද ඒ ිෙරමහත්තය එතන න ්‍යාරික සාර්ථක වෙන් ඇති තාමත්ම ආදනික දේපාලාජික ලක්ෂ සතාව ප්‍රකාශ කළ තව කාරණටයක්ක් කොමට ති කියන්න එතුමා කිව්වා මේ රනිල් වික්‍රමසික මහත්තයට මේ මේ කෑස් ප්ලෝක ගැන අවබෝධයන් නෑ කියලා ඒ ගැන මට කියන්න දෙයක් නෑ නමුත් දැන් එතුමාට බැසිල්රාජ පසගේ කෑ පලය ගෙනන අබධයක් තිබුණනද අපි අහට කම ඒවත් ඒකන්නේ දම්මික පෙරමත්තවයට බැසිල්ගේ කෙෑ ලෝග ෙන අවබධයක් තිබුණ. මේ ගෝටාවගේ ලස්් කෑේ ප්‍රෝය එකගන අවබෝධය ඇතිබුණනද කබ්රාල්ගගේ කේ ෝග අවදධ ඇති බන අ්ඩු හිට නැගෙන උත්තර ඇන්නවෙන ආ්ඩු ත් හිටිය ප්‍රවාණ මාතය න්ස ලකක් මැටි ටිය බෝය එක සබාපතිවර හැටියට ආ්ඩුවට සම්බන්ධයි ධම්මික පර මහත්තය එයා මේ කස් ලෝ ඉන් ලෝ අව්ලෝගෙන ක්කො දන්නවා එහෙම කියාගන්න මේ අර සිරාල් මහත්තයක් කිව්වාගේ මේ ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුනි තාම බැසිල් රජ පක්ෂ මහත්තය වැඩි අතඇල්ල නෑ. බැසිල් ගියා විතරයි. සාටගේ පේට රැතුුණා විතරයි. නමුත් වෙන වෙන කටහ්ඩව ලලි ඇැවිල්ල තියෙනවා. රනි විිකම සිංහ මහත්තය කෑශ්ලෝ එක හොඳන කියලාම වැටහුුණේ කැසිනෝ බදු යෝජනාව ාවට පස්සල් අපිද රනිලි්‍රම මහත එෙම කැබිනට පත්තිකු දාලාතයන. කැසිනෝ බදොඩ ගහන් ඊට පස්සේ මේ මුදල්ලමතික කෙ හොඳනැ ක ෙ ඒවගේ ප්‍රශ්ාව ප තින ැ පශ්න රටේ ප්‍රශ්න. මුළු රටේ මිනිසු ඔක්කොම ඉල්ලන්නන්නේ ඔය ගෝටාබේ ජනාධපතිවරයයි එතුමාගේ අගමැතිවරයයි. එතුමාගේ ඔය ආර්ථික ආයෝජ නැමතතිරු ර වෙච්චි දම්මි පෙරේරයි රොත්ත බුරුත්ම යඩ කියෙනලනීම මිනිසු ඉල්ලා සිින්නේ. අලුතෙන් ඩොලර්ගන්න පුළුවන් ගැහැල නැතින්නේ අද මේ රටට රට සම්බන්ධය ජාත්‍යන්තර විශ්වාසය වැටි ලතිබෙන් එක තමයි විදේ රජ්‍යයන් ප්‍රකාශ ක තිබෙන්. ස්සල්ල දශපාල ස්ථාවරත්ය හදාගන්න. අවම කොන්දේසිය හදා ගට මේ රට ආර්ථික වශයෙන් උදව කරඩනං මිනිස්සුන්ට ජාත්‍යන්තරපලට විශ්වාසයේ තියන්ඩ පුළුවන් ආණ්ඩුවක් හදල්ලා පෙන්නන්ඩ කියල තමයි මේ රටේ මිනිස්සුත් ලෝක මිනිස්සුත් කියන්නේ. ඒක මේ දම්ි පරමහත්යක ඉදි හතන ොළ ගන්නෙවී ඒක කරඩන ර අපිකිීපු යෝජන හතරයි ක්‍රියාමක වෙන්ඩු ගොඩ බිය අතිරව දූර අක වඩුව. ලිමි ල පක් ජ ල භාගවිෙන ආකාරයේ සරපාසික ආණ්ඩුවක් හදෙන්න්න ඕනි ඔය අරය ඩ ල ගගේන ඩල ග දමික ඩොල ගේන නිතක ඩළ ගෙනවාගෙනෙවේ කොමන් මනිම පෝගෑම්මයක්ක් ඇතුලේ ඒවා මොෝදක කියල අර සිරාල්මතයක් කිවවාගේ අපි හදාගන්න ඕනනි අපි ගේන ෝජනමනොද ඒව සමාජ පිව මොෝදක දරග ිනිස්ුතතික රත් සසාච්ක් කරන්නන විසිදවනි නන්ුම සෝධනය සම්මත කරන්නට. ආන්න එතකොට මේ රට ජාතයන්තර විශ්වාසයයක් ඇතිවයි. නතකොට අරයයින්ෙන් යායයි වෙන්ුව එකක නිකන් මේ කුස්සය කතා කියට වශය වෙන්න ජනවාදීසරාට විල්ල මේ රට ගොඩෙන්ඩ මවතක් සැක්සේ කියලා පිශ්වාස කරනවා.ඇ සාමක වදකව අදලා ලියටඇවිල් හම කිව්වාම. අපි ද අපට ගුණවාරය උදවක් කරන්නන්න රටවල් මොකදහිීත ඕ පහැදිලිෝම මේ ආණ්ඩේ ජනාධපති කතාවයි අගමැති තවකතාවයි ඇමති තවකතාවයි කියනකොට ලෝක රටවල් උදව් කරයිද අපිට ආණ්ඩ ස්ථාව ආණ්ඩුවක් කළ හිතයිද. ඉති ඒකින් තමයි මේ ධමික මහත්්‍යයට අපි කියන්නේ මේ සූර ව්‍යාපාරිකයක් වෙන්ඩ ඇති ආදුික දේශපාලඥයෙක් ැටිට කතා කරන්න දෙපා. ඒට ඩි වගේ සාහතව ැබි මඩ ඇතුිව රඩු ගඩි පිල් ලස. ඒගේ මේ ලංකාවේ ව්‍යාපාරිකයයි ව්‍යවසායකයකයට දෙන්නේ මේ ධම්මික පෙර මහත්ම ව්‍යාරිකය එකන කැසිනෝ මුදල් අප්‍රමාණව භාවිතා කරලා එක එන අතිරික්තය පාවිච්චි කල්ලා ස්ටැප්ලිෂ් සමාගම් මිලදීගත්ත කෙනෙක් නිසා ශූර ව්‍යවසායකෙක් නෙවෙයි. චූර ව්‍යවසායකෙ නම් ොහොම කතා කරන්නේ නෑ. දැ ඒවගේ මයි එතුමා අමකක්ද කරන්නේ එතුමා කරන්නේ අර පරණ පුරුදු පාරය දේශපාලග්ඥෝ ගියපු පාරය ගිහිල්ලා ජනතාවට මැජික් පෙන්න්න දැම් විශාල මාධ්‍ය තුළ විශාල කතාවක්කාව ධමි පෙරම් මහත්ත මිියන පණහක් වියදන් කරන්නේ නොයි කියන රාජ්‍යවෙන්නේ. එහෙම රාජවන එහම වියදන් කරන්න ඔන්නෑ පලවෙනි එක මිලියන් පණහ කිය ඩොලර් රොලික ගණංහතුල බල දෙවනි එක මේ අර කියන්න ඔය එතුමා දිගින්දිගටම කියන පාස්පෝට් දීම සහ රුපියල් ඩොර ලක්සේ පැගින් එකතු කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද මේ කරන්න ජිමික්න අ බැසිල් රාජපක්ෂ මහත්තයක් කරපු ආකාරයම මැජික් පෙන්න්න හදන දම්මි පෙර මහතය ඒ පෙන්දන ගමක් තව කෙනෙක්ට වැරදික Appleල් ගෙඩිය සම්පූර්ණ එකුන් වෙලා තින්නේ සර පරණවිතාර මහත යකි අපිට වච Appleල් ගෙඩීම ිසි කර අප බඩිය කාලක් හොඳයි අතුන් කාලක්කුණවෙලා නෑ දමක පරණ මහත් වැට එහෙම උකුණෙක්ක තරන්වා මොලයක් තියෙනවාවනම් ඊයේ ඔය කතාව බැසිල්ගේ කීම පිට කියන්නේ නෑකන එක තම අපට කියන්නදවා ඕ අපි විශ්වාස් කරන්නේ මේ වෙලා අපි ජනතාවකින් ඉල්ලා සිටිනවා ආණ්ඩු උත්සාගන්නවාගේ පේනවා පුළුවන් තරන්දුරට ජනතාව බියගන්වන්නට හැම දාම පුරුදු උපක්‍රමටික දාන්ට හදනො ඉලංකාරණය තමයි ආණ්ඩුවේ කූට බුද්ධියන්ශ සමහර වෙලාවට ඒ අයම යම්ම් ප්‍රචන්්ඩකාරී ක්‍රියා ඇති කරන්න ඉඩ තියවා ඔවු නමින් ඔ ඇවවි නමේදගෙන ඕ නම බොඹබපු රයිදල ලෑහවියි ි ඉල්ලා සින්නේ මේ රටේ ජනතාව කරන්නෙන් නිර්ප්‍රචන්්ඩ අර්ගලයා ඒ නිර් ප්‍රචන්්ඩ අරගලයේ ප්‍රචන්්ඩත්වය දිහාවට ඇදගෙන යන්ඩ. ොඩක්ෑඇ ත්සා දරන ඇති අපි දක්නයර් මරිහණයේ බස්ස එක ගිනි තිබහැටි යම නිසා ඉවගේ දෙවල් සිද්ධ වෙන්න පුළුවන් එබ නිසා බොහොම අවදියෙන් තමන්ගේ අර භූමී අරගල මාවත අරගල කරන ස්ථානයේ දිහා බලාගෙන වැඩකරන්ඩි කලලා අපි ජනාව ඉල්ලාසෙන්ට කැමති.